නාම නන්තර ඔබ නැවතත් සියත පින්මිලත් සමගින් සජීවීව සම්බන්ධ වෙන අපි සූදානම් වෙන්නේ නිරෝගී සුව විශේෂාංගය ආරම්භ කරන්න. සිතාරා පුංචි කටුවකින් ලෙඩ රෝග සුව කරන්න පුළුවන් කියලා චීන මතයක් තියෙනවා. ඇත්තටම පුළුවන්ද? ලෝකයේ පිළිගත් වෛද්‍ය විද්‍යාවක් සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. වසර 3000කට එහා දිවෙන ඉතිහාසයක් තියෙන ලෝකයේ පිළිගත් වෛද්‍ය ක්‍රමයක් මේ වෙනකොට යුරෝපයේ විතරක් නෙමෙයි ආසියාකරයේත් බොහෝ ප්‍රචලිත වෙලා තියෙනවා. චීන කටු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් චීනය තමයි මේ වෛද්‍ය විද්‍යාවට ප්‍රගමන වශයෙන් දායකත්වය ලබා දීලා තියෙන නිසා තමයි චීන කටු වෛද්‍ය විද්‍යාව කියලා සඳහන් වෙන්නේ. හැබැයි මතයක් තියෙනවා ලංකාවේ බලංගොඩ මානවයාගේ ආරම්භ වුණා කියලා. ඒ වගේම අරාබිකරණුත් ආරම්භ වුණා කියලා මතයක් තියෙනවා. අද දවසේදී අපි කතා බහ කරමු කොහොමද මේ චීන කටු වෛද්‍ය විද්‍යාව ආරම්භ වුණේ? මොකක්ද ඉතිහාසය? කොහොමද ලස්සනට ඉන්න සමේ කාන්තිය දිනු කරගන්න නිරෝගීව ජීවත් වෙන්න කොහොමද කියන මේ චීන කටු වෛද්‍ය විද්‍යාව කොහොමද දායකත්වය ලබා දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි වැඩිදුරටත් අද පටන් කතා බහ කරන්න සූදානම් වෙනවා. ඉතින් ඒ නිසා හොඳම සම්පත් දායකයෙක් අපි මේ විශේෂාංගය සඳහා එකතු කරගෙන ඉන්න. එකතු වෙන අපි කතා කරමු මේ ගැන මේ නිරෝගී සුව. සිට අපි සූදානම් වෙනවා ඉදිරියේ සෑම සඳුදා දවසකම මේ වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් චීන කටු වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් ඔබට තොරතුරු කියන්නේ එක් රෝග සම්බන්ධයෙන් අද අපි පැහැදිලි කිරීමකින් පසු එක් රෝග අපි කතා බහට මාතෘකාවට නිමිත්තරගෙන ඒ පිළිබඳව ඔබට ඉතාම හොඳ දැනුවත් කිරීමක් සුසුකන් වෛද්‍යවරයෙක් එක තමයි අපි කතා බහ කරන්නේ. කල්බෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය වෛද්‍යතුමා ඉතාම ගෞරවණීයව පිළිගන්නවා. අයබෝවන් සුබදාසන. හොඳයි. ඇත්තටම දැන් මේ වචනෙත් එක්ක අපි පොඩි හඳුන්වා ගැනීමක් ප්‍රවේශන මොකද අද අපි අපේ වැඩසටහනේ ආරම්භක වැඩසටහන නිසා චීන කටු වෛද්‍ය ක්‍රමය කොහොම අපි මේක අහනවා. හැබැයි කෙනෙකුට හිතෙනවා මේක වෛද්‍ය ක්‍රමයක් නෙමෙයිද? මේක පොඩි සත්කාරයක්ද? ඇත්තටම කොහොමද මේක ලංකාවත් එක්ක බැඳෙන්නේ සහ මේ ආරම්භය ලෝක මට්ටමේ සිට? ඇත්තටම මේ චීන කටු වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ වෛද්‍ය විද්‍යාවක්. මේක වසර 3000කට පමණ වූ දිගුවන් ඉතිහාසයක් තියෙනවා. මොකද මේක නිලස්ථාන ගැන කතා කිරීමෙන් අපේ මුළු හියුමන් බොඩි එකේම නිලස්ථාන 3000කට වැඩි ප්‍රමාණය 800ක් තියෙනවා. එන් 200ක් අපි කර්ණේ පිළිලා තියෙනවා. ඉතින් මේක පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ඔස්සේ බිහි වූ අග්‍රණ වෛද්‍ය විද්‍යාවක්. විශේෂයෙන්ම මේ චීන කටු වෛද්‍ය ක්‍රමය යුරෝපයේ විතරක් නෙවෙයි ආසියාතික රටවල විශේෂයෙන් ඇමරිකාව, ජර්මනිය, කැනඩාව ආදිගත යුරෝපීය මෙන්ම චීනය ඒ වගේම ආසියාතික රටවල බව අද බොහෝ ජනප්‍රියතාවයට පත් වෙලා තියෙනවා. ඒකේ ප්‍රධාන හේතුව වන්නේ කිසිදු පෙති වර්ගයක්වත් එහෙම නැත්නම් දියර වර්ගයක්වත් භාවිතා නොකර අපගේ ශරීරයේ තිබෙනා වූ ඒ නිලස්ථාන පද්ධති තෝරා බේරාගෙන අපි එක්සැම්පල් වශයෙන් නැත්නම් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කිමු අංශභාගය හෝ වේවා නැත්නම් අධික තරබාරු හෝ වේවා නැත්නම් බෑක් පේන් එක නැත්නම් තුනට එකක් වුමක් හන්දිපත් වේදනාවක් එහෙම නැත්නම් ඇඟිලි පුරුක් ඇදවීම පීනස් රෝගී තත්ත්වය ගත්තොත් ඒ නිලස්ථාන අදාළ නිලස්ථාන පද්ධතියක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් පීනස් රෝගයේදී බාහුව ඒ වගේම ඉන්සියන් කියන නිලස්ථාන දෙකක් මේ දෙපැස්ස පිහිලා තියෙනවා. හර්ගුන් නිලස්ථානය ඒ වගේම රෙන් 70 රෙන් 12 ඒ අධිකසෝ ඒ නිලස්ථාන පද්ධතියට අපි නීල් කළා. රෝග සුව කරන ලබන වෛද්‍ය විද්‍යාව නැත්නම් අකුආපංච අකුපංච වෛද්‍ය විද්‍යාව කියලා කියන ලබන්නේ. ඒ වගේම මේ වෛද්‍ය ක්‍රමයේ අකු යන කටුව පංචුරායන විදීම ලෙස ලතින් බසින් හම්බුදන මේ චීන කටු වෛද්‍ය විද්‍යාව අද වර්තමානයේ වන විට බොහෝ රෝගාබාධයන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය ක්‍රම බඩ පත් වෙලා තියෙන මන්දත් එක ප්‍රධාන හේතු කාරණාව නම් වන්නේ මොකද මෙහි කිසිදු අතුරු ආබාධ ඇති නොවීම සහ අන්න ඒ නිසා බොහෝ දෙනා මේ වෛද්‍ය ක්‍රමයට යොමු වෙන්න හේතුවක් වෙලා තියෙනවා. හොඳයි. ඉතාලම හොඳ පැහැදිලි කිරීම. දැන් වෛද්‍යතුමා සඳහන් කර අභ්‍යන්තර ඖෂධයක්වත් බාහිර ආලේපනයකින්වත් තොරව තමයි මේ සිදු කරන්නේ. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අර පොඩි නිකන් සාමාන්‍ය රෝගයක් නෙමේ රෝග ලක්ෂණයක් දැන් වේදනාවක් උලුක්කක් ඒ වගේ දෙයකට කියලා. හැබැයි ඔබතුමා සඳහන් කරා යම් යම් රෝග කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියපු අපි සුළුවට සඳහන් කරපු රෝග විතරද මේක වෛද්‍ය ක්‍රමයක් නම් ඕනම රෝගයකට ප්‍රතිකර්ම ලබා ගන්න පුළුවන්. දැන් රෝගයක් ගත්තොත් දන්නවා අපි දරුවෙකුට රෝගයක් වැළඳුනොත් වෛද්‍යවරයෙක් ඒ නිරීක්ෂණය කරන්නේ පරීක්ෂණ කරන්නේ වෙන ආකාරයේ. මේ සඳහා වයස් ભેදයක් තියෙන්න පුළුවන්ද කියලා? ඔව් මේ බොහෝ කිරි දෙන ළමයි බබායෙකුට හැරෙන ඒ වගේම ඔපරේෂන් නැත්නම් මේ සර්ජරි යොමු වෙච්ච කෙනෙක් හැරෙන්න ශල්‍ය කර්මයකට භාජනය වෙච්ච කෙනෙක් හැරෙන්න ඒ වගේ ගර්භණී කාන්තාවකට හැරෙන්න අනිත් ඕනෑම කෙනෙකුට මේ අකුආපංච නැත්නම් මේ කටු චිකිත්සාවෙන් චීන කටු වෛද්‍ය ක්‍රමය තුලින් රෝග සුව ගැනීමේ හැකියාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඉන් සහ යන් වල සමතුලිතතාවය ඇති කිරීම මේ කටුචිකි සඳහා අකුආපංච වෛද්‍ය ක්‍රමයෙන් සිදු කරන ලබන්නේ. අන්න ඒක නිසා ඒ අපි ඒ වගේම නිල නැත්නම් මේ නාඩි ඒ වගේම නාඩි පරීක්ෂාවට භාජනය කරනවා. දැන් වෙනත් වෛද්‍ය ක්‍රම වලින් දැන් අපේ දේශීය පාරම්පරික මම පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් වශයෙන් මම කටයුතු කරද්දී බොහෝ විට අපි නාඩි පරීක්ෂාවට භාජනය කරන තමයි නිල නාඩි පරීක්ෂාවෙන් තමයි මේ රෝගය හඳුනා ගැනීම සහ රෝග ලක්ෂණ හොයා ගන්නවා අපි අක්ෂි පරීක්ෂාව ඒ වගේම දිව මේ ආදි වශයෙන් ගත්තොත්. ඒ වගේම මේ නිල නැත්නම් මේ කටු චිකිත්සාව තුළ නැත්නම් මේ අකුආපංච වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රධාන වශයෙන් අපි මේ නාඩි පරීක්ෂණ භාවිතා කරනවා. විශේෂයෙන් වම් බාහුවේ නාඩි 6ක්ද දකුණු බාහුවේ නාඩි 6ක්ද ඉන් තුනක් බාහිරව අනිත් තුන අභ්‍යන්තරව පිහිටලා තියෙනවා. අන්න ඒක නිසා මේ නිවැරදි නාඩි පරීක්ෂාවෙන් යුතුව නිවැරදිව ඒ රෝගී අවබෝධ කිරීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම නිවැරදි නිල ස්ථානයට නීල් කිරීමෙන් දැන් අපි උදාහරණයක් ගමු තර්ඩ් ඩයි. මෙතන නිල ස්ථානයක් තියෙන. ඒ වගේම ඉන්සියන් කියන මේ නිල ස්ථාන, බාෆින් කියන නිල ස්ථාන තියෙන. ඇඟිලි පුරු කැදවීම, හන්දිපත් වේදනා වෙන තත්ත්ව වලට ප්‍රතිකාර කිරීම, ජොයින්ට් ඇඟිලි ඇදවීම. ඒ වගේ නිල ස්ථානට අපි නිවැරදිව ප්‍රතිකාර කරනවා. මන්දයත් අපි කොතරම් ප්‍රතිකාර කළා පළක් වන්නේ නැහැ. අර නිවැරදි නිල ස්ථානයට ප්‍රතිකාර නැත්නම් මේ නීල් එක කරන්නේ නැත්නම්. ඒක නිසා අපි පළපුරු දක්ෂ චීනකට වෛද්‍යවරයෙක් විසින් මොන වගේ නීල් වර්ගද? දැන් නීල් තියෙනවා ෆේස් නීල් වෙනම භාවිත කරන රූපලාවන්‍ය පැත්තෙන් ගත්තොත් ඊටමත් සිහින් උ නීල් වර්ග විශේෂයක් තියෙනවා. ඒ වගේ රත්තරන් නීල් වර්ග තියෙනවා. රණින් කර නීල් වර්ග තියෙනවා. මොකද ඈත අතීත චීන ජාතිකයන්, චීන කාන්තාවන්, රජ පෙළපත්වල අය, බොහෝ ඉහළ පැලැන්ති වල අය තමුන්ගේ රෝගාබාධයන් සුව කර ගැනීම මේ කටු චිකිත්සාවේ මේ රූපලාවන්‍ය ප්‍රතිකාර භාවිත කරා. ඒක මනාලෙස ගම්ම වෙනවා. චීනයේ තිබෙන සොහන් කොටක සුවගෙන තියෙනවා. මල නොබෙදෙන වාණේ වල නිර්මිත උ නීල් වර්ග කිහිපයක් සහ ඒ වගේම රණින් කළ නීල් වර්ග කිහිපයක්. ඒ ඉතින් ගම්ම වෙන එක් කරුණක් මේ කොතරම් වූ දිගුවන් ඉතිහාසයක් සහ ඈත අතීතයේ රෝගවලට පමණක් නොවේ රාජ කුමාරිකාවන් රාජ බිසෝවරුන් තමුන්ගේ නැත්නම් මේ ඉහළ ප්‍රභූ ඉහළ පෙළේ පැලැන්ති අය පවා තමුන්ගේ රූප සප්පු නැත්නම් මේ තරුන්ගේ තාරුණ්‍ය තමුන් වෙත රැක ගැනීමට මේ කටු චිකිත්සාව භාවිතා කළ වග. ඒක නිසා මේ වෛද්‍ය ක්‍රමයේ ප්‍රධානත්වය වන්නේ මොකද අර කිසිදු අපි අතුරු ආබාධයක් ඇති නොවීමත් ඒ වගේම අර නිල ස්ථානයන් තෝරා බේරාගෙන නීල් කිරීම තමයි ප්‍රධානත්වයක් වන්නේ මේ කටු චිකිත්සාව නැත්නම් මේ අකුආපංච වෛද්‍ය ක්‍රමයේ තුල. හොඳයි. වෛද්‍ය අපි වෛද්‍යවරයා මුණ ගැහෙන්න පුළුවන් දුරකථන අංක සහ ස්ථාන මතක් කළා. තවදුරටත් අද අපි හඳුනා ගැනීමේ තවත් බොහෝ ප්‍රශ්න තියෙනවා. දැන් ඔබටත් මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපිට තියෙන අපේ රෝගයකට අපිට වෛද්‍යවරයා මුණ ගැහෙන්න පුළුවන්ද? ඒක අතුරු ආබාධයක් ගැන දෙවිද කියන කාරණා තියෙන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු වෛද්‍යතුමනි. වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය වෛද්‍යතුමා මුණ ගැහෙන්න ඔබ කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0714 299 777 0714 299 777 කියන දුරකථන අංකයට කතා කළා. වෛද්‍යවරයා මුණ ගැහෙන කාලය වේලාව ඔබට වෙන් කර ගන්න පුළුවන්. කළුබෝවිල චින්නකටු වෛද්‍ය සායනයේ පිහිටා තිබෙන්නේ දසිල්වා පාර කළුබෝවිල කියන ලිපිනේ තමයි සායනය පැවැත්වෙන්නේ. ඉතින් ඒ ලිපිනේට ඔබට පුළුවන් වේලාව වෙන් කරගත්තාට පසුව Tamanට ගැළපෙන සහ Tamanට ලැබෙන වේලාව අනුව වෛද්‍යවරයා මුණ ගැහෙන. අජානි අපිට තවත් මාර්ග කීපයක් තියෙනවා නේද? තොරතුරු දැනගන්න. ඔබට අවස්ථාව තියෙනවා විද්‍යුත් තැපෑල හා වෙබ් පිටුව හරහා මේ පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු දැන කියා ගන්න. තිරේ මේ වෙනකොට විද්‍යුත් තැපෑල ලිපිනය සහ වෙබ් පිටුව ඔබට යන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු දෙස් වෙනවා. ඒ වගේම දුරකථන අංකයට කතා බහ කරලා වැඩිදුර තොරතුරු දැන කියා ගැනීම හැකියාවක් පවතිනවා. දැන් චීන කටු වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ඔබතුමා සඳහන් කළා. ඒ වගේම සඳහන් කළා විශේෂයෙන්ම රූපලාවන්‍ය පැත්තෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රතිකාර සිද්ධ වෙනවා කියන කාරණාව. දැන් මීට අමතරව තවත් මොන වගේ ලෙඩ රෝග සඳහාද චීන කටු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ සහ මොනවද භාවිතා කරන උපකරණ? චීන කටු වෛද්‍ය ක්‍රමයේ තුලින් බොහෝ රෝගබද රාශියක් නිට්ටව සුවගෙන හැකියාවක් තියෙනවා. බොහෝ මම මගේ කළුබෝවිල චීන කටු වෛද්‍ය ස්ථානයේ බොහෝ ඇවිදින්න අපහසුය පවා සුව කරලා තියෙනවා. ඒ වගේම හන්දිපත් වේදනාව, අංශභාගය, ඒකම ගත්තම පොතුකබර රෝගය. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන පොතුකබර රෝගී සුව වෙන සුවකන අපහසු කියලා. ඒ නිසා පොතුකබර රෝගෙම නිට්ටාට සුව කරලා තියෙන රෝගීන්. ඒ වගේම දීවැඩියාව, ඒ වගේම ලිංගික දුබලතා, ඒ වගේම ශරීර තුල ශරීරාධිරස කෙට්ටුවීම, අධිරස ශරීර මහත් වීම. දැන් බොහෝ තරුණ තරුණියන්ට ප්‍රධාන දෙන ගැටලුව තමයි අධික තරබාරුව. මේ තරබාරුවටත් ඊටම කෙටි කලක් තුල කටු චිකිත්සාව තුලින් ප්‍රතිකාර ගන්න හැකියාවක් තිබුණා. අර බොහෝ දෙනෙක් හිතාගෙන මේ බඩ ඉදිරියට එන්නේ වයසට ගියාම කියලා. නමුත් ඒක මිත්‍යාවක්. ඔබ දැක ඇති බොහෝ තරුණ කාන්තාවන්ට තරුණ පිරිමයි පවා බඩ ඉදිරියට නෙලා එනවා. ඒක නිසා ඒ අපේ අනවශ්‍ය ෆැට් එක නැත්නම් මේ ෆේඩ් ලේ එක කටු චිකිත්සාව තුළින් මේ නීල් කරලා ඉවත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම රූපලාවන්‍ය පැත්තෙන් කුරුලැල අප කියලා ඒ වගේම අකලට සම රැලි වැටීම, සම එල්ලා වැටීම, ඒ වගේම අකල හිසකෙස් පැසීම, ඒ වගේම හිසකෙස් ගැලවී යාම මේ ආදී බොහෝ අධික හිස රදය, හන්දිපත් වේදනා මේ වගේ බොහෝ රෝගාබාධයන් කටුචිකිත්සාව තුළින් ඉතාම කෙටි කලක් තුළ අර නිවැරදි නිලස්ථාන පද්ධතිය තෝරා බේරාගෙන ඒව නීල් කිරීම තුළින් සුව කරගෙන හැකියාවක් තියෙනවා. මොකද චීන අර පැරණි චීන කියමනක් තියෙනවා. මොකද එක් කුඩා කටුවකට බොහෝ රෝගාබාධ රාශියක් සුව කළ හැකි කියලා. ඒ වගේම ඒ නිවැරදි නිලස්ථාන නීල් කිරීම අනතුරුව අපි කටුචිකිත්සාව තුළ විශේෂයෙන්ම චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ මේ අකුවා පංච වෛද්‍ය විද්‍යාව තුළ ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් නැත්නම් විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතා කරනවා, ප්‍රෙස් නීල් භාවිතා කරනවා, ඊළඟ කොස්මටික් ඇපරේටස් යන්ත්‍ර, වර්ණ චිකිත්සාව, ඒ වගේම ප්ලම්බොස්ටොමි කියලා සප්තාකාර නීල් භාවිතා කරන ලබනවා, මොක්ෂා උපකරණ භාවිතා කරන ලබන, ඒ වගේ නිල සම්බාහන සහ නිල තෙරපීම තුලින් මේ තමයි උපකරණ අපි නිල තෙරපීම ඒ වගේ තුලින් අපි මේ කටු චිකිත්සාව තුලින් රෝගියෙක් ඒ නිවැරදිව මොන රෝග තත්ත්වය කියලා අඳුනාගෙන ඒවත් රෝගියාට මොන නීල් වර්ගද භාවිතා කරන වගේ තෝරා බේරාගෙන ඒ උපකරණ අපි භාවිතා කරන ලබන්නේ. හොඳයි. දැන් අවයිතුමනි ඊළඟ ප්‍රශ්නය තමයි අර ඔබතුමා සඳහන් කර අපි දන්නා විශේෂයෙන්ම මේ රූප සුන්දරත්වය වේ රැක ගන්න. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන මේ ළමා පරම්පරාවට තියෙන ස්තුලභාවය. මේ අධික බර වැඩිවීම, සිරුරේ පෙනුම වැඩිවීම, තෙල් ගතිය වැඩිවීම කියන කාරණා වලටත් බොහෝ දෙනා යොමු වෙනවා. දැන් අපි කාණ්ඩයක් වෙන් කරගමු. රෝගවලට ප්‍රතිකර්ම කිරීම සහ මේ රූපය සම්බන්ධයෙන් බර අඩු කරගන්න, රූප සුන්දරත්වය වැඩි කරගන්න ප්‍රතිකර්ම කිරීමේදී මේක වෙනස් වෙන අවස්ථාවන් තියෙනවාද? අපි රෝගයකට බෙහෙත් ගන්නවා නම් එහෙනම් දැන් මේ ප්‍රතිකර්ම සඳහා කටු චිකිත්සාව සඳහා යොමු වෙනවා නම් ඒ වෙනුවෙන් කාල සීමාව වෙනස් වෙන්නේ රෝගියාගෙන් රෝගියාටද එහෙම නැත්නම් රෝගයෙන් රෝගයටද? බර අඩු කර ගැනීම සහ රූප සුන්දරත්වය සම්බන්ධයෙන් චිකිත්සාවට යොමු වෙනවා නම් ඒ සඳහා වෙන් වෙන්නේ කාලය කොහොමද? ඔව් ඒක අපි රෝගය නිర్ణය කිරීම අනුතර තමයි ප්‍රතිකාර කරන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් හන්දිපත් වේදනා රෝගියට පැයක් විතර වගේ අපේ කළු බෝවිල ජිනරසයන පැවණා ප්‍රතිකාර කරනවා. ඊනතර එන්නේ අදාළ අපි ජොයින්ට් පේන් දණිස්කක්කම කියලා හෝ කියව බැක් පේන් එකක් හෝ අපි ඇඟිලි ඇදවීම ඇඟිලි පුරු වේදනාව තත්ත්වයක මේ අදාළ නිලස්ථානයක් නීල් කරනවා. අපි උදාහරණයක් ගත්තොත් මේ බාෆෙන් කියන නිලස්ථාන තියෙනවා. හර්ගු බාෆෙන් නිලස්ථාන නීල් කියලා අපි සාමාන්‍ය පැයක් විතර වගේ ප්‍රතිකාර කරලා ඒ සායනේ ඉන්න දැන් රෝගියාට. ඒ වගේම මේ උස්ම මේ ආකාරයට ඉහළ ගැනීම මේකට පහළ ගැනීම කියලා බ්‍රීතිං එක්සර්සයිස්. හුස්ම නිවැරදිව ගැන මනස නිරෝගීව නිරවුල්ව තියා ගැනීම ක්‍රමවේදයක් අපි කියලා දෙනවා. ඉන් අනතුර පැයක් වගේ රෝගියා සායන සිටුවේ තුනේ ඉන් අනතුර ඒ නිලස්ථානයන් හට නීල් කිරීමට අපි ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් නැත්නම් විද්‍යුත් උත්තේජක යන්ත්‍ර අපි භාවිත කරනවා. එමගින් ඒ නිලස්ථාන තෙරපිලා කොස්මටික් ඇපරේටස් යන්ත්‍ර ඒ වගේ දේවල් භාවිත කරලා අපි තමක් කෙටි කලක් තුළ රෝගී සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. හොඳයි. වෛද්‍යතුමනි දැන් ආත්‍රයිටිස් කියන රෝගී තත්ත්වය විශේෂයෙන්ම සන්ධි වේදනාව අධිකව දැනෙන රෝගී තත්ත්වයක්. මෙතනදී දණිස්කැක්කම අධික ලෙස තියෙන්න පුළුවන්. එතනදී චීන කටු වෛද්‍ය සාමාන්‍ය ජීවිතයට බාධා වෙන තත්ත්වයකුත් දකින්නවානේ. අපි බොහෝ මව්වරුන්ට වෙහෙස වැඩිකම නිසා මෙතනදී චීන කටු වෛද්‍ය විද්‍යාව ප්‍රයෝගික කරගෙන නිට්ටාවටම සුව කිරීම හැකියාවක් තිබෙනවා. ඒ අදාළ නිලස්ථාන නීල් කරලා ඒ වගේම අපි ඒ නිල සම්බාහනය කරනවා, ඒ නිලස්ථාන තෙරපීමර කරනවා. දැන් උදාහරණයක් වශයෙන් බැක් පේන් එකක් වගේ කපින් තෙරපි කියලා අපි කරනවා. ඒ තුන ටිකක් කොහොම තුන ටික වේදනාව සමනය කර ගැනීමට අනතුරු අපි නිලස්ථාන සම්බාහනය නිලස්ථාන පොයින්ට් වලින් අපි ඇඟිලි තුඩු වලින් අපි නිල සම්බාහනය කරන තැන නිල තෙරපීම සුදු කරන ලබනවා. අපි ඇකිපංචර් කරලා නිලස්ථාන තෙරපල ඒ වගේම කොස්මටික් ඇපරේටස් යන්ත්‍ර ඒ වගේ ඇකිප්‍රෙෂර් වගේ යන්ත්‍ර ඒ වගේ භාවිතා කරලා ඒ නිවැරදිව නිලස්ථාන නීල් කරලා අර ඉලෙක්ට්‍රික් ඉස්ට්‍රුමන්ට් නැත්නම් විද්‍යුත් කුඩා විද්‍යුත් ධාරාවක් ලබා දීලා ඒ නිලස්ථානයට නිලස්ථාන තවදුරටත් තෙරපීමට කටු චිකිත්සාව කරලා ඊටම කෙටි කලකින් ඒ තත්ත්වය මගහරවා ගැනීම නැත්නම් මේ දණිස්කැක්කුම මගහරවා ගැනීම හැකියාවක් තියෙනවා. බැක් පේන් එකත් මගහරගීම හැකියාවක් තියෙනවා. ඔයතුමනි දැන් අපි දන්නවා මේ මෙවැනි ආතරයිටිස් එහෙම නැත්නම් සන්ධි වේදනා බොහෝ වෙලාවට තියෙන්නේ අවුරුදු 50 ඉක්ම වූ පිරිසකට විශේෂයෙන් කාන්තාවන් අතර ප්‍රමුඛ වෙනවා. ඒ බොහෝ පිරිසට දැන් නම් බොහෝ තරුණ වයසේත් බෝ නොවන රෝග අතර අදිරුදිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධවල මුල් ලක්ෂණ තියෙන පුළුවන්. දැන් මෙවැනි ප්‍රතිකර්මයකදී එවැනි රෝගියෙකුට එවැනි රෝග තියෙන රෝගියෙකුට අවදානමක් නැද්ද? ඒ පරීක්ෂා කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මෙහි අතුරු ආබාධයක් අතුරුපලයක් විදිහට අපේ තියෙන බෝන වෙන රෝග උත්සන්න වෙන්න පුළුවන්ද කියලා. කිසිදු අතුරු ආබාධයක් මේ කටු චිකිත්සාව නැත්නම් අකුවා පංච වෛද්‍ය විද්‍යාව තුළ චීන කටු චිකිත්සාව මේ චීන කටු වෛද්‍ය ක්‍රමෙන් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ නිලස්ථාන හරියට තමයි ප්‍රතිකාර කරන්නේ. මොකද අපි ශරීරයට පෙති වර්ගයක දිය වර්ගය භාවිතා කරන්නේ නැහැ. ඒ නිලස්ථාන හරියට. හැබැයි ගර්භණී කාන්තාවන්ට ඒ වගේම heart attack නැත්නම් මේ හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීමද ප්‍රයෝග දැනුවත් කරගන්නවා. ඒ තත්ත්වයන් තියද කියලා මන්දයත් අපි අර ඉලෙක්ට්‍රික් උෂ්ණ විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතා කිරීමේදී ඒක අපි පරිස්සමෙන් තමයි සිදු කරන්නේ. පොදු වශයෙන් ගත්තොත් ඒ කිසිදු අතුරු ආබාධයක් නැත. මේ සයිඩ් ඉෆෙක්ට්ස් කියන දේ මේ කටුච කිස්සා තුළම චීන කටු වෛද්‍ය විද්‍යාව තුළ අතුරු ආබාධයක් නොමැත. හොඳයි. වෛද්‍යතුමනි ඔබතුමා සඳහන් කරා ගර්භණී සම්බන්ධ ප්‍රතිකාර ලබා දෙනවා කියන කාරණාව. මම දන්නා තරමින් මම නිවැරදි නම් මගේ මතකයේ මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහත්මයා තමයි මේ චීන කටු විද්‍යාව ලංකාවේ ප්‍රගමණයට දායකත්වය ලබා දීලා තියෙන්නේ. ඔබතුමා එතුමාගේ සිස්වෙක්. මගේ ගුරුතුමා ඩොක්ටර් පණ්ඩිත් රාජගුරු මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතා. මමත් එතුමාගෙන් පොඩ්ඩක් සඳහන් කරේ එතුමාගෙන් තමයි චීන කටු විද්‍යාව කළුබෝල රෝහලේ එවක තිබ්බ වෛද්‍යසායන මම අධ්‍යාපන ලැබින් වතුර මට එතෙන්දී ඇමරිකාව ජර්මනිය කැනඩාව වැනි මහාචාර්යවරුන්ගෙන් අධ්‍යාපන ලබා ගන්න අවස්ථාවක් උදා වුණා. එතුමා මොකද මේ දරු උපතක් පවා ලබා ගත්තා මේ මේ කාරණාව තමයි යොමු වෙන්නේ. එතන කියලා ඒක ඉස්සලා වෛද්‍යවරයා මම රසහ දැන් ඔබතුමා මේක විශේෂ කාරණාව ඉතාම හොඳින් විධිමත් විදියට හැදෑරුවා වගේ දැනුමක් ලබාගෙන ඉන්නවා. මේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශීය වෙද පරම්පරාවක් කරන මාතර යටින වෙද පරම්පරාවේ උරුමයත් ඔබතුමාට තියෙන නිසා ඉතාම හොඳින් මේ වෛද්‍ය ක්‍රමයක් මේ පරම්පරාවෙන් ලැබුණු දායාදයක් එකට එකතු කරගෙන තමයි ඔබතුමා මේ සඳහා යොමු වෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ ඇවිදින්නට බැරි රෝගීන් ප්‍රතිකර්ම වලින් පසු යථා තත්ත්වයටපත් කරන්නේ සහ අවුරුද්දෙන් මේ ඔබතුමා පිළිබඳ තොරතුරු ගවේෂණය කරනකොට අපිට දැනගන්න ලැබුණු කාරණේ තමයි අවුරුදු 2ක දරුවෙක් ඒ වයස් සීමාවට කළ යුතු ක්‍රියාවන් නොකරන කාලයක ප්‍රතිකර්ම සඳහා යොමු වෙලා ඉතාම හොඳ නිරෝගී තත්ත්වයටපත් කරනවා. ඔව් බොහෝ විස්තර සොයාගෙන තියෙනවා. ඔව් මම පානදුර ප්‍රදේශයේ ළමයෙක් මගෙන් ප්‍රතිකාර ගන්නවා. වැවිදින්න බැරුව ආවේ. කතා කරන්නත් බැරුව. කොහොමත් හැබැයි අවුරුදු 1කමාරක මේ ප්‍රතිකාර කරා ළමයා. ඉන්න අතරතුර අනේ කොහොම හරි කළා ඇවිද්දා. ඒක නිසා මට බොහෝ සතුටක් තියෙන්නේ. ඒක නිසා මොකද මම අර මගේ මේ කටුච කිස්සාවත් එක්ක මගේ පරම්පරා දේශීය වැඩ කරන මම යොදා ගන්නවා. මොකද මගේ සීයා, මගේ ආච්චි අම්මා, ඒතර මගේ පුංචි අම්මා, මගේ මෑණියන්, ඒ වගේම මගේ සීයාගේ පියා, සීයාගේ සහෝදරයෝ සියලු දෙනා පාරම්පරික වැඩකම ගෙන්නේ. මාතර යටිනේද මහත්තයා කියන මගේ සීයා ඒ පරම්පරාවත් එක්ක එන දේශීය වෙදකම තියෙනවා. ඒ වෙදකම අපි ඔයිල් වර්ග ඒ තෛල අභ්‍යංග අපි පාවිච්චි කරනවා. ඒකත් එක්කම චීන කටු වෛද්‍ය ක්‍රමයක් මම එකට එකතු කරලා ප්‍රතිකාර කිරීමෙන් රෝගියෙකුට ඉත ඉක්මනින් සුව කිරීමේ හැකියාව මේ දෙයන්තයම එකට එකතු වෙන තැනක් නේ. හොඳයි. දැන් විශේෂයෙන් අපි අද දැන් මේ කාරණාවත් එක්ක කතා බහගෙන අපි මූලික වැඩසටහන නිසා ඉතාම හොඳ හඳුන්වා ගැනීමක් කරා. හැබැයි වෛද්‍යවරයාත් සඳහන් කරා අපි එක් රෝගයක් ගැන හරි කතා කරනවා. අද කතා කරන්නේ රෝගයක් ගැන නෙමෙයි. අපි හැමෝටම තියෙන සමාජ ප්‍රශ්නයක්. දැන් ලෝකයට මේක මේ අධික තරබාරුකම කියන එක ලොකු ගැටලුවක්. ඒ පිළිබඳව අපි කියනවා අපි වෛද්‍යවරයා මුණ ගැහෙන්න පුළුවන් දුරකථන අංක සහ ලිපිනේ මතක් කරයින් පසුව. මෙන්න මේ දුරකථන අංකයට කතා කරොත් ඔබට වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය වෛද්‍යතුමන් මුණ ගැහෙන අවස්ථාව තියෙනවා 0714 299 777 0714 299 777 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට වෛද්‍යතුමන් මුණ ගැහෙන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි කළුබෝවිල වෛද්‍ය මධ්‍යස්ථාන ලිපිනේ සඳහන් කරන්න කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනය ද සිල්වා පාර කළුබෝවිල කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනය ද සිල්වා පාර කළුබෝවිල කියන ලිපිනේ ටික ඔබට වෛද්‍යතුමන් මුණ ගැහෙන්න අවස්ථාව ලබා දීලා තිනවා. ඒ වගේම තමයි විදුලි තැපැල් හා වෙබ් පිටුව හරහා ඔබට වැඩිදුර තොරතුරු මේ පිළිබඳව දැන කියා ගන්න අවස්ථාව ලැබෙනවා. මේ වෙනකොට තිරේ දිස්වන වෙබ් පිටුව සහ විදුලි තැපැල් ලිපිනේ. හොඳයි වෛද්‍යතුමනි දැන් අපි අද දවසේදී තෝරාගත්ත අවසන් නිමිත්ත තරබාරුකම බොහෝ දෙනා මේ උත්සාහ දරලා තියෙනවා යම් කිසි විදියක ඒක අඩුවීමක් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අසීමිත විදියට ආහාර පාලනයකින් තොරව ආහාර ගන්න කෙනෙකුට මේ ප්‍රතිකර්මයෙන් බර අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා මේක අපි හැමෝම බලාපොරොත්තු වෙන ඉක්මන් ක්‍රමවේදනේ කෙටි ක්‍රමවේද දවස් 5කින් 6කින් මේක කරගන්න පුළුවන්. ඇත්තටම චීන කටු ප්‍රතිකර්මය ලබා ගන්නවා නම් අධික බර අඩු කරගන්න මොකද්ද පිළිවෙත මොකද්ද ක්‍රමවේදය කොහොමද අපි ඒ වෙනුවෙන් සූදානම් වෙන්නේ? ඔව් ඒක රෝගීගේ බර ශරීර සෞඛ්‍ය යන තමයි නිර්ණය වෙන්නේ. හැබැයි මෙහෙමයි දවස් 3න් 4න් 5න් නම් සුළු කරගෙන මෙහෙකියවන්න නැත්නම් බාරුව. හැබැයි බොහෝ විට සමහර දවස් 10ක් 18ක් වෙනි කාලයක් එන්න වෙනවා. ඒ ප්‍රධාන හේතුව තමයි මේ කට නොපරිස්සම් කර ගැනීම. තරබාවට ප්‍රධාන හේතුව. ඒක නිසා අර පෙරේතකමට බොහෝ දෙනා එක එක හම්බෙන සෑම ආහාරෙම ඒක අර ආහාරට ගන්න ගියාම අධික ලෙස අපේ තෛල පදාර්ථ ෆේඩ් ලේක අපේ ඇඟේ අනවශ්‍ය තැම්පත් වෙනවා. ඒක අපි ව්‍යායාම නොකිරීම ඒවත් හේතු වෙනවා. හැබැයි කෙසේ වෙතත් ආරයට යම්කිසි රෝගයකට නිතර බෙහෙත් වර්ග පාවිච්චි කිරීම, හෝමෝනල් ව්‍යාකූලතා, ඒ වගේම ඒ හේතු නිසාත් මේ තරබාරු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අධික තෙලියදු ආහාර පාන මස් වර්ග ඒ වගේ බැදුම් වර්ග ඒ වගේම විශේෂයෙන් පැන් රස යදු ආහාර චොක්ලට් වඩලප්පම් පුඩින් අයිස්ක්‍රීම් වැනි ආහාර නිතර ආහාර කිරීම ප්‍රධාන ආහාර වේල වලට අමතරව විටින් විට ආහාර වර්ග ගැනීම මෙන්න මේ හේතු කාරණා බොහෝ විට අධික තරබාරට හේතු වෙන්න පුළුවන්. ඒ විට මුහුණ අධික ලෙස මහත් වීම ඩබල් චින් ඒව නැත්නම් බෙල්ල අධික ලෙස මහත් පැවැත්වීම, පියුරු රජ ලෙස වර්ධනය වීම, කලවාවල අත්වල මාංශපේශ ලෙස වර්ධනය වීම, බඩ ඉදිරියට නැරා එීම, මෙන්න මේ වගේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ එවිට තරබාරු වූ විට බොහෝ අතුරු ආබාධ පවා ඇති වෙන්න පුළුවන්. බොහෝ විට හිටගෙන සිටීමන පවන හැකියාම, ලිංගික දුර්වලතාවයන් ඇතිවීම, ඒ වගේ දීවැඩියා තත්ත්වයන් ඇතිවීම, හන්දිපත් වේදනාව, ඒ වගේම තමුන්ගේ වැඩ කොට තමුන් නොකරවා ගැනීම හැකියාවක් නොමැතිකම, අලස බව, නිද්‍රා ගතිය නැත්නම් නිදිපත් ගතියක් වැඩිවීම හවස් යාම වෙනකොට ඒ වගේ බොහෝ කාරණා මේ තරබාරු නිසා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ කටු චිකිත්සාව තුළින් අර නිවැරදිව ප්‍රතිකාර කළා, ෆැට් එක අඩු කළා, සිහින් හැදැති නිරෝගී සිරුරක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. හොඳයි. මෙතනින් එහාට අපි මුකුත්ම කතා කරන්නේ නැහැ. දුරකථන අංක ඔබට මතක් කරලා මේ කියපු බොහෝ ප්‍රශ්න ඔබට තියෙන්න බලයි. නිසා වෛද්‍යවරයා මොන ගැහෙන්න 0714 299 777 0714 299 777 කතා කරලා ඔබට වෛද්‍යවරයා මොන ගැහෙන කාලය වේලාව වෙන් කරගන්න. ස්තුතිවන්ත වෙනවා කල්බෝවිල චිනකටුව වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය වෛද්‍යතුමාට. අපි අදින් පසුව හැම සඳහා දවසක මුණ ගැහෙනවා යම් යම් රෝග සම්බන්ධයෙන් ප්‍රතිකර්ම කරන ආකාරයේ, චිනකටු කොහොමද ප්‍රතිකර්මයට යොමු වෙන්නේ, මේවා අපි ඉදිරියේදී දර්ශන සමගින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි අද සහභාගී වුණාට. අපිටත් සතුටක් මෙවැනි සුසුකන්ලත් වෛද්‍යවරයෙක් එක්ක මෙවැනි වැඩසටහනක් කරන්න ලැබීම. එහෙමනම් ලබන සතියේ මුණ ගැහෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.